සමදා සමහන් සමදා සුවෙන් මෙරට සෞඛ්‍ය ක්ෂේත්‍රයේ තුල පසුගිය කාලයේ පුරා අර්බුද රැසක් මතු වුණා. අර්බුදයේ තීව්‍ර වුණේ ඖෂධ හිඟය ඇතම් ඖෂධ ලබා ගැනීමෙන් පසු රෝගීන් මිය යාම් ඇතුළු සිදුවීම් වලින් සෞඛ්‍ය ගැටළු වලට විෂභාර අමාත්‍යවරයාටද චෝදනා එල්ල වූ අතර ඒ අනුව අමාත්‍ය කෙහෙළිය රමුක්වැල්ල මහතාට එරෙහිව විපක්ෂය විසින් විශ්වාසභංග යෝජනාවක් පාර්ලිමේන්තුවට ගෙන එනු ලැබුවා. එහි විවාදය පසුගිය 6 වෙනිදා ආරම්භ අතර අද විවාදය පැවතුනේ තෙවැනි දිනටයි. මේ අතර සෞඛ්‍ය අමාත්‍යවරයාට එරෙහිව රට පුරා ජනතාවගෙන් අත්සන් දසලක්ෂයක් ලබා ගනිමින් සමගි ජනබලවේගය සකස් කළ මහජන පෙත්සම එහි මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතා වෙත පාක්ෂිකයින් විසින් බාර දීම අද සිදු කෙරුණා. ඒ පාර්ලිමේන්තු ප්‍රධාන පිවිසුම අසලදී ඔබතුමාලා සාදරයෙන් ඉෂ්ට කරන්න අපි ඔබට ස්තුතිවන්ත වෙනවා. ඔබ කරපු මේ සේවයට මේ පාර්ලිමේන්තුවේ ඉන්න 225ට මේක දැනෙන්නේ නැහැ. ජනතා අධිකරණයට ආවනම් ජනතාවේ යට ගහලා පන්නනවා. මට බාර පහල එකක් දුවගෙන මෝඩට රැහෙන්න. යටි නල්ලගෙන තව එකක්. මේ අතර විශ්වාසභංග යෝජනාව පිළිබඳ මැතිසබේ විවාදය අදත් පැවැත්ුණා. දැන් ඔබ ඇමතිවරයෙක් හැටියට ඉන්න කාලය තුල අපිට මතකයි ඔබතුමාගේ කකුල කැඩෙනවා. විදේශ රටක ගිහිල්ලා යම් හදිසි අනතුරක් වෙලා කකුල කැඩෙනවා. ඔබ අද අබ්බඝාතයෙක් කියලා නැහැ. ඇයි ඔබට ලෝකයේ තියෙන හොඳම බේත් ගන්න හැකියාව ලැබුණා. ඒ විතරක් නෙවෙයි. ඔබට ජනාධිපති අරමුදලේ මුදල් ලැබුණා. මම කියන්න හදන්නේ වැරදි බාල හොර බේතක් කවුරු හරි එන්නත් කළා තිබුණා නම් අද අපිට බරින්නවත් කියලා රොබ කියලා ඇමතිවරයෙක් නැහැනේ. ඔබතුමා ඇතුළු මේ විශ්වාසවංගේ පරාජය කරන්න අත උස්සන හැමෝටම මම ආනවා. හෘද සාක්ෂියට එකගව Tamanට පුළුවන් ද මේකට සහයෝගය දෙන්නේ කියන කාරණේ කරු නියෝජක කතානායකතුමා. ඒ වගේම තමයි මෙවැනි ආසත්මිකතාවයන් හේතුවෙන් 2015 දී මරණ 12ක් වාර්තා වෙනවා, 2016 දී මරණ 8ක් වාර්තා වෙනවා, 2017 මරණ 12ක් වාර්තා වෙනවා, 2018 මරණ 12යි නැවත, 2019 මරණ 14යි, 2020 මරණ 13යි, 2021 මරණ 13යි. ඉතින් ඉතිහාසයේ පුරාම මෙවැනි ආසත්මිකතාවයන් හේතුවෙන් ලෝකයේ සහ ලංකාවේ මරණ වාර්තා වෙලා තිබෙනවා. මේක අලුත් තත්වයක් නෙමෙයි. මේක රටේ සෞඛ්‍ය පිළිබඳව විශ්වාසය පළකලුතු අවස්ථාවක් විනා විශ්වාසය භංග කළුතු අවස්ථාවක් නෙමෙයි. මේ සෞඛ්‍ය පද්ධතිය පිළිබඳ ජනතාව දැරූ විශ්වාසයයි දැන් බිඳ වැටෙන්නේ. දැන් මිනිස්සු බයයි ලෙඩ වුණාම බෙහෙත් ගන්න. කෝවිඩ් කාලේ බය නැතුව අපේ රටේ ජනතාව එන්නත ගත්තේ මේ සෞඛ්‍ය පද්ධතිය පිළිබඳ තිබ්බ විශ්වාසය නිසා. දැන් කේලිය රඹුක් කැල්ල ඇමතිතුමා අමතිකම අරගෙන තාම කෙටි කාලයයි. හැබැයි සමහර නිලධාරීන් කියනවා අපි මේකේ බාරකාරයෝ නෙවෙයි අයිතිකාරයෝ. ඒ නිලධාරි සමහරු කියනවා ඇමති එන්නේ අවුරුදු 5කට. අපි එන්නේ 40කට. සමහර අය හරි කැමති සමහර තැන්වලම ඉන්න. උසස් වීම දුන්නත් යන්නේ නෑ. තම මේ කේලිය රමුක්කල් ඇමතුමනි පොඩක් මං කියන දේ අහන් ඉන්න. ඇමතුමාට ඇහෙනවද? ඇමතුමා කායකට කතා කර කර ඉන්නවා. මේ කැබිනට් මණ්ඩලයේද? සමා වෙන්න ඇමතුමාට පොඩක් අහගන්න කියන්න ඕන. නැත්තම් ප්‍රශ්නයක්. නැත්තම් මං කියන දේ අහුන් නැතුනොත් තවත් දෙඩන්නේ. එක තාත්තා කෙනෙකු අරගෙන යනවා දුවෙක් ගිහිල්ලා ඉවර වෙලා. එයාගේ එන්ජියෝග්‍රෑම් එක කරගන්නවා නාගොඩ රෝහලේ. ඒ හෘදයක කියන. එක කරගෙන අවසානයේදී අය ආපහු එනකොට එතනින් දෙන සීඩී පතිය ගෙනාවම ඒක රීඩ් කරගන්න බෑ. එයා මේ වෛද්‍යවරු ඔක්කොම විවේචනය කරනවා. අවසානයේ මෙන්න මෙහෙම තනත්තිය ලියනවා තමන්ගේ Facebook පිටුවේ. මේකට සහයෝගය දෙන්න ආපු മന്ത്രി කාවින්ද ජයවර්ධන, අජිත් පී පෙරේරා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, මේ මහත්වරුන්ට මගේ ගෞරවනීය ස්තුතිය. කොහොමද ගැම්ම? කොහොමද ඔය විශ්වාසමංග අම්ම? මම ආන්නේ මේකට උම්ම දෙන්න ඕන ගෙනල්ලා. කාවින්ද മന്ത്രിතුමා අඩු ගානේ ඇහුවද කතා කරලා ඒ රෝහලේ ඉන්න අධ්‍යක්ෂකවරියගෙන් මොකද්ද සිද්ධ වුනේ? වෛද්‍යවරුන්ට එක මං කතා කරා. කිසිම විදියක වැරදි චේතනාවෙන් එතෙන්ට ගියේ නැහැ. අපි අහලා තියෙනවා ලෞතර බුදුරජාණන් වහන්සේ දේශනා කළා තිබෙනවා ආරෝග්‍ය පරමාලාභ සන්තුට්ටි පරමන් ධන. පරම ලාභය හොඳ සෞඛ්‍ය සම්පන්න ජීවිතයක්. අද රටේ ජනතාවට පරම ලාභය අහිමි වෙලා. ඇමතිවරයා කියනවා වැරදි ගැන කතා කරන්න එපා, වංචා ගැන කතා කරන්න එපා, හොරකම බොරුකම ගැන කතා කරන්න එපා. මොකද ඒව ගැන කතා කරොත් අපි කරන්නේ නිදහස් සෞඛ්‍ය සේවය පිළිබඳව සැකයක් ඇති කිරීමයි. මේ ඉන්නේ 225. එන්න. එන්න 225. මේ රටම බලන්න. මම මුළු රටම කියනවා ඡන්දේ දෙන වෙලාවට මේ 225 දෙනා මොන බොත්තමද තද කරන්නේ? මිනිස්සු ජීවත් කරන බොත්තමද? එහෙම නැත්නම් මිනිස්සු මරණ බොත්තමද? අද හොඳට බලාගෙන ඉන්න. විපක්ෂ නායකතුමා, අපි එතුමාට මීට අවුරුද්දකට පෙර අවස්ථාවක් දුන්නා මේ රටේ අගමැති වෙලා ඊට පස්සේ ජනාධිපතිත් වෙලා මේ බරපතල වගකීම අරගෙන ක්‍රියාත්මක කරන්න කියලා. ඒක කරන්නේ නැතුව එයින් පැනලා ගිහිල්ලා අද සුරංගනා කතා ජනතාවට කියනවා. එයා හිතනවා සෞඛ්‍ය පද්ධතිය විනාශ වෙලා ගියක් කමක් නැහැ. රට මකබෑ වෙලා ගියක් කමක් නැහැ.
කොහොම හරි මේකෙන් අපි දේශපාලන වාසියක් අරගෙන ජනතාව බය කරන්න ඕන. මේක පොලිටිකල් කැම්පේන් එකක්. හන්දි හන්දි ගාන ගිහිල්ලා කොළ අත්සන් කරනවා. මොනවද? විශ්වාස භංගයට ඡන්ද එකතු කරනවා අත්සන් ලක්ෂ 20ක් එකතු කරනවා කියලා. දැන් මේ අත්සන් ලක්ෂ 20 එකතු කරනකොට දන්නවා මේක පරදිනවා කියලා. මොකද පාරේ ඡන්ද එකතු කරා කියලා අත්සන් ගැහුවා කියලා මේ කෙලිය රඹුක් වෙලම තුමාගේ විශ්වාස භංගයට සහයෝගයක් වෙන්නේ නැහැ. මොකද අවශ්‍යතාවය? ගමට යන්න බැරි වෙලා හිටපු අයට පොලිටිකල් කැම්පේන් එකක් කරන්න මාතෘකාවක් ආවා. මේ මොකද්ද කරේ? මිනි විකුණලා දේශපාලනය කරා. මම හෙට ජිනීවා නුවරට මානවින්ගම් කවුන්සිලයට යනවා. ගිහිල්ලා මම වාර්තා කරනවා. අපිට ආධාර දෙන්න. අපිට පුළුවන් තරම් ආධාර දෙන්න. මොන රජයක් තිබ්බත් ආධාර දෙන්න. හැබැයි මේ සෞඛ්‍ය අංශයේ ප්‍රමුඛ කරගත්ත දූෂණ වලල්ලට කෙරෙහිව ආණ්ඩුවර බලපෑම් කරන්න කියලා දැඩි ඉල්ලීම කරනවා. මම හිතනවා ලංකා දේශපාලන ඉතිහාසයේ දින තුනක් ගෙනිච්ච විශ්වාස භංග යෝජනාව මේක වෙන්න ඕනේ කියන එකයි මගේ විශ්වාසය. පොර බෙහෙත් වෙනම ගම් ප්‍රසම්පාදන ක්‍රමයෙන් පිට කොහේ හරි තියෙනවා නම් කරුණාකරලා ඔය කෑ ගැහුවට කිසිම කෙනෙක් මට කඩදාසියක් දුන්නේ නැහැ. ප්‍රසම්පාදන ක්‍රමය හොරෙන් කරලා තියෙනවා. මේ ක්‍රමයෙන් පිට කරලා තියෙනවා. කරුණාකරලා තියෙනවා නම් දැන් හරි දෙන්න පරක්කු නැහැ. මේ ඔක්කොම කතා කරපු අය කතා කරේ යන්නේ පයිස්පිරිතාලෙට මිනිහ මරණ තැනක් කියලා. මේ කාලකන්නේ තුච්ච නිඳිත වැඩේ කරන්න එපා කරු විපක්ෂ නායකතුමනි. අදත් මම එකඟයි මේ ඕනෙම කෙනෙකුට මගේ කාර්යාලයට එන්න මං එයාගේ කාර්යාලයට යන්න අකටයුත්තක් වෙලා තියෙනවා නම් කරුණාකරලා එවනුයෙන් විවෘතව අපි කතා කරමු. හොරා සෙල්ලම් දාන්න ඕනේ. මම මට තව එක කතාවක් කියන්න ඕනේ. අපේ කාවින්ද මැතිතුමා මම දවසක් කිව්වා මට 365කට WHO එකෙන් අවසරය ලැබුණයි කියලා. මෙයා මම නැති වෙලා බල්ල පාර්ලිමේන්තුවේ පොළොව පය ගහලා කියනවා අපේ නායකතුමා හම්බුණා WHO එකේ ප්‍රධානියා එහෙම දෙයක් නැහැයි කිව්වයි කියලා. අද මම ලිඛිතව කරලා තියෙනවා. ඒ නිසා මේ වගේ පච කතන්දර කියන්න එපා. මේ වාඩි වෙන්නකෝ. දවස් තුනක් කතා කරලා මොන බම්බුවක් ගන්නවද? ලැජ්ජනේ. ලැජ්ජනේ. මමුලන්ද මේ පච ගහන්න ඕන කරයන්. කරුණාකරලා සියලුම දෙනා ඉඳගන්න නිස්සද්ද වෙන්න. දැන් ඡන්දය වීම සීම තියන්න හදන්නේ කරුණාකරලා යෝජනාවට පක්ෂ උදවිය කොළපාටත් යෝජනාවට විරුද්ධ උදවිය රතුපාටත් භාවිත කරන්න. නැත්නම් පාටවල් දෙක මාරු කරගන්න එපා. සෞඛ්‍ය අමාත්‍ය කේලිය රඹුක්කැල්ල මහතාට එරෙහි විශ්වාස මංගත්තේ පිළිමද යෝජනාවට පක්ෂව ඡන්ද 73ක්ද විරුද්ධව ඡන්ද 113ක්ද ලැබී ඇත. ඒ අනුව විශ්වාස මංග යෝජනාව සම්මත වී නොමැත. අද දෙරණ YouTube නාලිකාව YouTube අද දෙරණ දැන්ම subscribe කරන්න.